ಶ್ರೀಲಂಕಾ ಪೊದುಜನ ಪಿರಮುನು ಜನಾಧಿಪತಿ ದೂರಾಪೇಕ್ಷಕ ಗೋಟಾಬೇ ರಾಜಪಕ್ಷ ಮಹತಾಗೆ ಇದಿರಿ ಜನಾಧಿಪತಿವನ್ನ ಜಯಗ್ರಹಣೆ ವೆನುವೆನ್ ಪವತ್ತುನು ಲಬನ ಜನರಣಿ ಮಾಲಾವೇ ತವ ಜನರಣಿಯ ಕೆಗಲ್ ಪ್ರದೇಶದಿ ಪೆವತ್ವುನ ಏ ಸಾರ್ಥಕ ದೆಕ್ಮಕ್ ವೆಡಗನ್ನ ರಟಕ್ ತೇಮಾ ಕರಮೇನ್ ಹಬೈ ಮೇ ವೆಡಬೆರಿ ಆಂಡುವ ಜಾತಿಕ ಆರ್ಥಿಕೆಯ ನೆತ್ತರಮ ನತಿಕಲ ದುಪ್ಪತ್ಕಮ ವೆಡಿಕಲ ಜೀವನ ಬರ ದೆಗುಣಕಲ ಸಂವರ್ಧನೆಯ ಗೋಟಾಬೇ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತು ಮಾಟ ಅನಾಗದ ಜನಾಧಿಪತ್ಯ ಮಾಟ ಗೋಟಾಬೇ ರಾಜಪಕ್ಷ ಮೆತ್ತು ಮಾಟ ಇದಾ ಟಿಐಡಿ ಪೊಲೀಸಿ ತ್ರಸ್ತ ವಿಮರ್ಶನ ಕೊಟ್ಟಾಶಯ ಅಪರಾಧ ವಿಮರ್ಶನ ಕೊಟ್ಟಾಶಯ ಇದಾಪಿ ಏ ಆಯತನ ಕಿಸಿವಿಟಕ ದೇಶಪಾಲಕ್ಯ ಪ್ರತಿಭಾಸ ಹಂಬಾಗಿಯೇನೆ ನಮೂತ್ ಮೇ ರಾಜ ಏ ආයතන පාවිච්චි කරේ ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ඉරගෙවල්ලට යවන්න. මෙන්න මේ හින්දා තමයි මේ රටේ ආරක්ෂාව නැවතත් නැති වෙලා ගියේ. තමුන්නාන්සේලාගේ ආරක්ෂාව නැති වෙලා ගියේ. එදා තමුන්නාන්සේලා දන්නවා මේ අමති මණ්ඩලය විදේශීය රටවල මතවාදවලට විදේශීය රටවලට ඒ බලපෑම්වලට යට වුණු අමති මණ්ඩලයක්. ඒ අය ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් ලබා දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව ගැන අවබෝධයක් තිබුණේ නැහැ. මේ නිසා විදේශීය බුද්ධිආංශයක් මගින් මේ රටේ නැවතත් පහර දීමක් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දිනය, සිද්ධ වෙන ආකාරය, වෙලාව, පහර දෙන ස්ථාන, ඒ අයගේ නම්, ලිපිනේවල් සියලුම දෙයක් ලබා දීලා තිබුණත් පුළුවන්කමක් තිබුණේ නැහැ වළක්වන්නට. මේ රජය කෘෂිකර්මාන්තයටත් වැවිලි කර්මාන්තය ගැනවත් දේශීය වැවිලිකරුවා දේශීය ගොවියා ගැන කිසිම අවධානයක් යොමු කළේ නැහැ. එහෙනම් තමයි අපිට අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටට විදේශ විනිමය ගෙනාපු තේ කර්මාන්තය පොල් රබර් සහ අපනයන භෝග ගම්මිරිස් කුරුඳු මේ සෑම වැවිලි කර්මාන්තයක්ම අද කඩාවැටලා තියෙනවා. මේ සෑම ශේෂ්ත්‍රයකටම අපි අවධානය යොමු කරලා තිබෙනවා. අද අපේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන විභාග කේන්ද්‍රීය කරගෙන ශිෂ්‍ය කේන්ද්‍රීය කරගෙන නෙවෙයි අපි ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙන්න ඕන. එදා අපි උතුරු කරේ තිබුණු ත්‍රස්තවාදය අවසන් කරලා අපි ඒ අයගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්නට විශාල දායකත්වයක් අපි දුන්නා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ඒ ප්‍රාන්තවල තහවුරු කළ පළවෙනි වතාවට පළාත් සභා ඡන්දය පැවැත්තුවා. අපි යුද්ධයක් ආරම්භ කරපු මිනිස්සු නෙවෙයි, යුද්ධයක් අවසන් කරපු මිනිස්සු. එක්සත් ජාතික පක්ෂය තමයි යුද්ධයක් හැම විටම ආරම්භ කරේ. එදා එක සිද්ධියක් සිද්ධ වෙලා අලුත්කම මට දැනගත්ත විගසම අපි ඒකට එරෙහිව ක්‍රියාත්මක වුණා. අපි ඒක දිගට පවත්වාගෙන යන්න ඉඩ දුන්නේ නැහැ. පොලිස් ප්‍රතිතුමා වේවුවා, සීනියර් ඩීඅයිජි වේවුවා, එස්ටීඑෆ් එකේ වේවුවා, මේ සියල්ලක්ම වේවුවා. නමුත් මේවා කොපමණ සංවේදී දේවල්. ඒ නිසා තමුන්නාන්සල දන්නවා මේව පාලනය කරන්න තියෙන අපහසුතාවය. නමුත් අපි ඒක දා පාලනය කරා. ඊට පස්සේ මහින්ද ජනාධිපතිතුමා ඇවිල්ලා ඒ සිදුණු විනාශුණු දේපල අපි සියල්ලම හමුදාව යොදලා ඉක්මනින්ම නැවත ප්‍රතිසංස්කරණය කරා. අපිට කිසිම දෙමළ ජනතාවට හෝ මුස්ලිම් ජනතාවට විරුද්ධව අපි කිසිවිටකත් ක්‍රියා කළේ නැහැ. නමුත් තමුන්නාන්සේලා දන්නවා බොරු ප්‍රචාර එදා ගෙන ගියා. ග්‍රීස් යකා කියයි නොයෙක් නොයෙක් බොරු ප්‍රචාර ගෙනිහිල්ලා, දනුත් ගෙනියනවා බොරු ප්‍රචාර, මඩ ප්‍රචාර, මේවා ගෙනිහිල්ලා ජනතාව මුලා කරා. අපි විශේෂ අවධානයක් යොමු කළා මේ රටේ ආරක්ෂාව තහවුරු කළා. සෑම ජනකොටස සිංහල, දමිළ, මුස්ලිම් සෑම ජනකොටසකටම කිසි බියක් නැතුව ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් අපි මේ රටේ ඇති කරනවායි කියන එක විසාතික වෙනවා තමුන්නාන්සේලාට. කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට අපි ඉඩ තියන්නේ නැtei කියන එක අපි සාතික වෙනවා තමුන්නාන්සේලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.